අයිබෝවන් පුතාලා YouTube ගුරුතුමීත් සමඟ එකතු වී අද මම සූදානම් වෙන්නේ හතර ශ්‍රේණියේ පරිසරයේ විෂයට අදාළ ජලය පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි. පුතාලා, ජලය අප සතුව තිබෙන වටිනාම සම්පතක්. මිනිසාගේ බොහෝ කාර්යයන් සඳහා ජලය උපයෝගී කරගන්නවා නේද? ඒ වගේම තමයි පුතේ, ජලයේ පිරිසිදු බව රැක ගැනීම අප සතු වගකීමක්. පුතාලා, සුවදායි ජීවන පැවැත්මකට උදව් වෙන ජලය ගැන දැනගෙන සිටීම ඉතාම වැදගත් නේද? ඉතින් දරුවනි, අපි මුලින්ම සොයා බලමු අපට අවශ්‍ය ජලය අපි ලබා ගන්නෙ කොහොමද කියලා. ඔබ මේ දකින්නේ අපට අවශ්‍ය ජලය ලබා ගන්නා ආකාරයන් ජලමූලාශ්‍රයන් කිහිපයක්. ගංගා. අපි එදිනෙදා කාර්යයන් සඳහා, කෘෂිකාර්මික කටයුතු සඳහා ගංගා වලින්, ඇල දොළවල් වලින් ජලය ලබා ගන්න ඔබ මේ දකින්නේ ඇලක ඡායා රූපයක්. ඇල දොළවල් වලින් ජලය ලබා ගන්නවා අපි එදිනෙදා කටයුතු සඳහා. ඒ වගේම තමයි පුතේ, වැව් පොකුණු අපේ වර්ෂයේ පුරාම වර්ෂාව ලැබෙන්නේ නැති පළාත්වල ලැබෙන ජලය, වර්ෂාව කාලයේ ලැබෙන ජලය එක් රැස් කරලා තියාගන්නේ වැව් මගින්. ඉන් වර්ෂාව නැති කාලයට ඒ වැව් වල ජලය තමයි කෘෂිකාර්මික කටයුතු වලට, ගැමි ජනතාවගේ එදිනෙදා කටයුතු වලට යොදාගන්නේ. ඒ සඳහා අපිට වැව් ජලය සපයලා අපේ එදිනෙදා කාර්යයන් වලට උදව් කරනවා. ඒ වගේම තමයි පුතේ, ලිඳ. අපේ නිවාසවල, විශේෂයෙන් ග්‍රාමීය පරිසරයේ හොඳට ඉඩකඩ තියෙන ගෙවතුවල ලිඳක් තියෙනවා. සෑම ගෙවත්තකම වගේ නේද? අපේ ගෙදර එදිනෙදා වැඩ කටයුතු වලට අපි වතුර ගන්නේ ලිඳෙන් තමයි. ඒ වගේම ජල උල්පත් අඩු ප්‍රදේශවල පුතේ, ලිඳ වෙනුවට පහසුවෙන් ජලය ලබා ගන්න නල ලිඳ යොදාගෙන තියෙනවා. ඒ වගේම තමයි පුතේ, අපේ විශේෂයෙන් වැඩි වශයෙන් නාගරික ප්‍රදේශවල නේද, නිවාසවල එදිනෙදා කාර්යයන් සඳහා ජලය ලබා ගන්නේ කොහොමද? නල මගින් නේද පුතේ? පිරිසිදු කරන ලද ජලය නල මගින් අපේ නිවසටම ලැබෙනවා. ඕගොල්ලෝ දැන් දැක්ක නේද අපට අවශ්‍ය ජලය ලබා ගන්නා ආකාරයන් කීපයක්? මොනවද? ගංගා, ඇලදොළ, වැව් පොකුණු, ලිඳ, නලලින්ද, නලජලය, මෙන්න මෙවැනි මූලාශ්‍රවලින් අපි එදිනෙදා ජීවිතයට අවශ්‍ය ජලය ලබා ගන්නවා. දැන් පුතාලට පැහැදිලි නේද අපි ජලය ලබා ගන්නා ආකාරයන් ගැන? මීළඟට අපි ඉගෙන ගනිමු පුතේ ජලය සතු සුවිශේෂී ලක්ෂණ ගැන. ජලමූලාශ්‍ර කිහිපයකින් නියදියක් ලෙස ජලයේ වීදුරු කිහිපයකට පුරවගෙන අපි ඒවා නිරීක්ෂණය කරලා බලන්නයි මේ සූදානම් වෙන්නේ. පුතාලටත් පුළුවන් නිරීක්ෂණය කිරීම තුළින්ම ජලයේ සතු ලක්ෂණ කිහිපයක් ඉගෙන ගන්න. මෙන්න මේ ජලය අඩංගු වීදුරු පිළිබඳව ඔයාලගේ අවධානය යොමු කරන්න. පුතාලටත් පුළුවන් ස්ථාන කීපයකින් ජලය නියඳියක් ලෙස මෙවැනි වීදුරු කීපයකට අරගෙන නිරීක්ෂණය කරලා බලන්න. බලන්න ABC ලෙසින් මේ ජල වීදුරු තුන ටීචර් නම් කරලා තියෙනවා. දැන් මේ ජල සාම්පලවල විවිධ ලක්ෂණ, ඒ කියන්නේ වර්ණය, ගඳ, සුවඳ ආදිය ගැන අපි අවධානය යොමු කරමු. පුතාලට පුළුවන් B හා C වීදුරු වල ජලය A වීදුරුවේ ජලය හා සසඳන්න. මේ දකින්නේ පුතේ ඔයගොල්ලෝ B වීදුරුවේ ජලය වර්ණේ වෙනස් නේද? මඩ ජලය. ඒ කියන්නේ ජලය මඩපාටයි. මඩපාටට තියෙන ජලය අපිට පුළුවන් ද පානය කිරීම ආදී එදිනෙදා ක්‍රියාකාරකම් වලට යොදා ගන්න? බැහැ නේද? අපි බලමු ඊළඟට C වීදුරුවේ තියෙන ජලය ගැන. සීවිදුරුවේ ටීචර් නම් කරලා තියෙනවා කොළරොඩු සහිත ජලයයි සීවිදුරුවේ තියෙන්නේ. අපිට පුළුවන් මෙහි ගඳ සුවඳ බලන්න. ටිකක් විතර දුර්ගන්ධයක් එනවා නේද ගඳ සුවඳ බැලුවාම? ඕගලන්ටත් පුළුවන් එහි ගඳ සුවඳ බලන්න. ඒ ජලය අපිට පුළුවන් ද පුතේ දිනෙදා කටයුතු වලට යොදා ගන්න? බැහැ නේද? ඊළඟට අපි බලමු ඒ වීදුරුවේ ජලය. ඒ ජලය නම් පැහැදිලි නේද පුතේ? වර්ණේ වෙනස්ද? වර්ණේ වෙනස් නෑ. නල ජලය, එහෙම නැත්නම් ලිම්මගින් ලබා ගන්නා ජලය. වර්ණේ වෙනසක් නැහැ, ගඳෙහි සුවඳෙහි වෙනසක් නෑ. එහෙනම් පුතේ මේ වීදුරුවේ තියෙන ජලය පිරිසිදුයි කියලා අපිට පේනවා නේද?
එහෙනම් පුතේ ඔන්න අපි ඉගෙන ගත්තා ජලයේ සතු ලක්ෂණ කිහිපයක් කොහොමද නිරීක්ෂණය කිරීම මගින් මොනවද ජලයට වර්ණයක් නොමැත ජලයට ගඳක් සුවඳක් නොමැත හැබැයි පුතේ සුවඳක් වර්ණයක් නොමැති වීම නිසාම අපට ඒ ජලය පානය කිරීමට සුදුසු වන්නේ නැහැ පානයට නම් ඒ ජලය උණු කරලා නිවලා පෙරලා සූදානම් කරගන්න ඕනේ පුතාලා දන්නවද ජලයේ සතු තවත් ලක්ෂණයක් තමයි පුතේ ජලයට නිශ්චිත හැඩයක් නොමැති වීම අපි තවත් ක්‍රියාකාරකමකින් බලමු ජලයට නිශ්චිත හැඩයක් තියෙනවද කියලා මේ බලන්න පුතේ ඔබ මේ දකින්නේ ජලයේ ස්වල්පයක් විවිධ හැඩැති භාජනවලට දැමූ විට අපට පෙනෙන ආකාරය පුතාලට පේනව නේද ජලය ඒ අඩංගු භාජනයේ හැඩය ලබා ගන්නා බව පුතාලටත් පුළුවන් ජලයේ භාජනයක්ගෙන එය විවිධ හැඩැති භාජනවලට දමා බලන්න. දැන් ඔයාලා දන්නවා තවත් ලක්ෂණයක්. මොකද්ද ඒ? ජලයට නිශ්චිත හැඩයක් නැත. එය අඩංගු භාජනයේ හැඩය ගනී. පුතාලා දැන් ජලයේ තවත් ලක්ෂණයක් ඔන්න ඉගෙන ගත්තා. ඊළඟට අපි තවත් ක්‍රියාකාරකමක් කරමු තවත් ජලය සම්බන්ධ ලක්ෂණයක් ඉගෙන ගන්න. මේකට පුතේ අපිට විවිධ ද්‍රව්‍ය කීපයක් අවශ්‍යයි. ටින් පියනක්, ඉටිපන්දමක්, ගිනි පෙට්ටියක්, ලී හෝ ප්ලාස්ටික් මිට සහිත ලෝහ හැන්දක්, ජලය අඩංගු බීකරයක්. මෙන්න මේ ද්‍රව්‍ය ටික එකතු කරගෙන පුතාලටත් පුළුවන් ටීචර් එක්කම මේ පරීක්ෂණය කරන්න. ඕගොල්ලෝ ඔන්න පුතාලට තිරේ දිස් වෙනවා මොකද්ද අපි කරන්න යන පරීක්ෂණය කියලා. ඉටිපන්දම දල්වලා ටින් පියන මත සිටවන්න ඉස්සෙල්ලම. ඊට පස්සේ ලෝහ හැන්දට අර අපි අරගත්ත ලෝහ හැන්දට ජලය ටිකක් දාලා ඉටිපන්දම් දැල්ල මතට අල්ලගෙන ඉන්න. මේ තිරේ දැක්වෙන ආකාරයට. එලෙස රත් කරන විට ලෝහ හැන්ද උඩ තියෙන ලෝහ හැන්දේ තියෙන ජලයට මොකද වෙන්නේ? ඔගොල්ලෝ හොඳින් නිරීක්ෂණය කරන්න ලෝහ හැන්දේ තියෙන ජලයට මොකද වෙන්නේ කියලා. පුතාලට දැනේවි ටික වේලාවකින් ජලය රත් වෙනවා කියලා. තවත් ටික වේලාවකින් පුතාලට පෙනේවි හැන්ද මත ඇති ජලය ටික ටික අඩු වෙනවා කියලා. ඒ කියන්නේ පුතේ මෙතනින් පුතාලට තේරුම් ගන්න පුළුවන් හැන්ද මත ඇති ජලය නටන තෙක් ඉටිපන්දම් දැල්ලෙන් රත් කළ විට ජලය වාෂ්ප වෙනවා වාෂ්ප වෙලා හැන්ද තියෙන ජලය ටික ටික අඩු වෙනවා කියලා මේ ක්‍රියාකාරකමින් ඔන්න පුතාලා ඉගෙන ගත්තා මොකද්ද ජලයේ සතු එක ලක්ෂණයක් මොකද්ද ඒ ජලය රත් කරන විට වාෂ්ප වෙන බව පුතාලා ඉගෙන ගත්තා ඔන්න පුතාලා දැන් ක්‍රියාකාරකම් කීපයක්ම කළා. ඒ ක්‍රියාකාරකම් ඇසුරෙන් ඔයාලා දැනගත්තා ජලයේ සතු ලක්ෂණ හතරක් ගැන. අපි නැවත බලමු මොනවද අපි ඉගෙනගත්ත ලක්ෂණ කියලා. ජලයේ සතු ලක්ෂණ. ජලයට වර්ණයක් නොමැත. ජලයට ගඳක් සුවඳක් නොමැත. ජලයට නිශ්චිත හැඩයක් නැත. ජලය රත් කරන විට වාෂ්ප වේ. මගේ පුතාලා මේ ක්‍රියාකාරකම් නිවසේදී කරලා බලලා ජලයේ සතු ලක්ෂණ ඉගෙන ගන්න. ජලයේ සහිත ස්ථාන ගැන හා විවිධ අවස්ථාවලදී පවතින ආකාරයන් ගැන අවධානයෙන් සිඳිමින් තොරතුරු රැස් කරන්න. ජලය හා ජල මූලාශ්‍ර සුරැකීම අප සතු වගකීමක් ලෙස සලකලා ක්‍රියා කරන්න. ඔන්න පුතේ ටීචර් ඕගොල්ලෝ මේ අද ඉගෙන ගත්ත හතර ශ්‍රේණිය පරිසරයේ ජලය පාඩමෙන් පුංචි පැවරුමක් දෙනවා. මොකද්ද පැවරුම? ඕගොල්ලෝ දැන් දැක්කා ක්‍රියාකාරකම් කිහිපයක්. ඔබ නිවසේදී දෙමෝපියන්ගේද උදව් ඇතිව මේ ක්‍රියාකාරකම් සියල්ල අත්අදහා බලමින් ජලයේ ලක්ෂණ ප්‍රායෝගිකව ඉගෙන ගන්න. ඒක තමයි පුතේ අද පරිසරයේ පාඩමෙන් ඕගොල්ලන්ට ලැබෙන පැවරුම. ඔන්න අද අපි ජලය ගැන තොරතුරු බොහෝමයක් දැනගත්තා. තවත් මෙවැනිම පාඩමකින් අපි නැවත හමු වෙමු. ඉතින් පුතාලා සියලු දෙනාටම ආයුබෝවන්.